මී පැණිකන්න මං හරීම ආසයි. මටත් ආසයි මී පැණිකන්න. ආ මින්න කන්න. ආ පැණි ඉවරයි නී. මම හිතුවා ඉවර වෙයි කියලා. ආ අම්මෝ. ආ පොරොන්දුවක් වුණා නම් ඒක හරියට ඉෂ්ට කරන්න එපා. අයියෝ මම ඔයාට බොරුවක් කිව්ව නෙවෙයි. පැණි මුට්ටියක්ම ගුරුතුමීට වෙන් කරලා තියෙන්නේ. ඇත්තද? මට හිතෙන්නේ පැණි තියෙන්නේ මෙන්න මේ මුට්ටියේ. අනේ මට එහෙම කරන්න බෑ. මගේ මේ බඩගෙඩිය බස්ස ගන්න ව්‍යායාම කරන්න ඕන. අයියෝ අපි මේ පැණි කන්න කලින් තාත්තගෙන් අහන්න තිබුණා. දැන් මොකද කරන්නේ? පැණි ටික දාලා කේක් ගෙඩියක් හදන්නයි මං හිටියේ. දැන් ඒක කරන්න වෙන්නේ. මේ වගේ වෙලාවට තමයි මට ඔයත් එක්ක තරහ යන්නේ. ඔහොම කියනකොට මටත් හොඳටම තරහ යනවා. එහෙමනම් අපිට කතා කරන්න දෙයක් නැහැ. හාරි. මදේ යප් කරපු දේ මං හිතුවේ නෑ එහෙම වෙයි කියලා. අපි පෙරේත කමට කෑවා. මදේ විච්චති අදහසක් ආවා. අපි විගහට ගිහින් බඹර මණිකගෙන් පැණි ටිකක් ඉල්ලගමු. බඹරේ කවුද? මණික ඉන්නවද? ඇයි පෙන්චෝ? අපිට පැණි ටිකක් ඕනේ විගහට. අයියෝ තිබුණු පැණි සේරම දුන්නනේ. මලසු දෙන්නෙක් කැවිලා ඒව සේරම අරන් ගියා. කවුද දෙන්න? හරි එහෙනම් ඒ තාත්තයි ගුරුතුමී වෙන්නේ නැති යමු. ඔයා නම් හරි හොඳයි. මට පැණි ටිකකුත් හොයලා දුන්නා. ඔයා මෙහෙ ආපු එක ඊටත් වැඩි හොඳයි. ඈ කවුද මේ? කලින් දැකලත් නැහැ. මට හිතෙන දේ කියන්න කැමති නැහැ. මේක නම් එච්චර හොඳ නැහැ. මම ගිහින් කියනවා තාත්තට. තාත්තේ මට ගුරුතුමිය හම්බුණා. එයා මම දන්නවා පුතේ. එයා කැමති සමාව ගන්න. මේක නම් හරිම ප්‍රශ්නයක්. අපි කොහොමද තාත්තවයි ගුරුතුමීවයි යාළු කරවන්නේ? මට හිතා ගන්න බෑ මොනව කරන්නද කියලා. අපි ගිහින් බබීගෙන් අහමු. එයා අපිට කියයි යාළු කරවන්න විදිහක්. බබි අන්න හරි යමු ගිහින් අහමු. යමු තමයි. බබි ඒ පෙන්චෝ. ආ බබි මම මේ කල්පනා කළේ විශේෂ කෙනෙකුට තෑග්ගක් දෙනවා නම් ඒ තෑග්ග මොන වගේ එකක් වෙන්න ඕනේද කියන්න බලන්න ඔයා මොකද හිතන්නේ? විශේෂ ගෑනු කෙනෙක්ට නම් එයාට මල් දුන්නොත් ගොඩාක් කැමති වෙයි. මම නම් කැමති ලිලි මල් වලට. හොඳද පැංචෝ? හරි. ගොඩක් ස්තුතියි බබි. අපි ගිහින් හොයාගන්න. පැංචෝ බලන්නකෝ මේ ලිලි මල් ටික දිහා බලන්නකෝ. පොඩ්ඩු යා ලෑස්තිද? ඔව් මල් ලෑස්ති. මේ මල් ඇතුවේ නේද පැංචෝ? ඔව් හොඳටම ඇති. අයින්නවා. අයියෝ උයි කටු මට එන්න. අන්න ඒගොල්ලෝ එනවා. මේ දෙන්න ගොඩක් යාළුවෝ වගේ පේන්නේ. මොක මම කලින් හිතුවා. නවතින්. ආ වලස්පඩියා මොනෝද අපි කරන්න ඕනේ?
එහෙමයි සර්. මට පොඩි අදහසක් ආවා. කඩිනායකතුමනි, මට පොඩි උදව්වක් කරනවද? ඕන දෙයක් කියන්න. ඔයාට පුළුවන් නම් මෙන්න මේ වැඩි කරනවද? ආ, හරි හරි. එන්නකෝ. හා හා. වාද ගොඩක් ස්තුති මේ කරන සංග්‍රහවලට. මට ඇත්තටම පුදුම හිතෙනවා ඇයි මට මේ තරම් සලකන්නේ කියලා. මොනවද මේ කියන්නේ? මං ඔයාට සලකන්නේ නැතුව වෙන කාටද සලකන්නේ? දෙන්න කියලා මේ 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 මල්ටික ස්තුති පෙන්චෝයාට තාත්තට කියන්න මං හුඟක් සතුටු වුණා කියලා. ආ ලැජ්ජනත් ගෞරතුමි මේ කයි කයි වල අපේ අමාරුවෙන් හදාගත්ත මල් වාක්‍යයෙන් මල් කඩාගෙන ඔන්න කතවැහෙලෝ යා යන්න කකරේ. පෙන්චෝ හොරකම් කරපු මල් මට එපා කියලා තාත්තට කියන්න. ප්‍රශ්නයක් තියෙනවා මී පෙන්චු පොට්ටක් මෙහාට එනවද? වැඩේ දෙල් අන්නරේ පාර වෙදෙන්න. එයාගේ යාළුවත් එක්ක. මොනවා? තාත්තා දැනගත්තොත් දුක හිතෙයි. අපි මේකට මොනව හරි කරන්න ඕනේ. මටත් දුක හිතෙනවා. මේ ගමන හොඳයි නේද ඔයාට? ඔව් අනේ මට හරිම සතුටුයි. සෙබළුනි, අන්න යනවා මේ ඉලක්කය. කණ්ඩායම ප්‍රහාරයට සරසලු. කිඹුලේ. අයියෝ අනේ. බය වෙන්න එපා. මම හොඳ වැඩක් කරන්නම්. ෂා, ඔයා නම් හරිම වීරයෙක්. ආ, ඒක සුළු දෙයක් නේ. අපි යමු. ආන්දරේට කෝටු ගහනකොට මේම වෙනවා. දැන් ඉතින් මේකට මොකද කරන්නේ ඈ පෙන්චෝ? අනේ සුන්දරී, ඔයාව මං කලින් දැකලා නෑනේ. අනේ ඔයාගේ ලස්සන නම මොකක්ද? අනේ ඔයාත් එක්ක කතා කළොත් කිදරි විසුමක් වෙන්නේ නේ. අයියෝ බය වෙන්න එපා. හැලියෝ විදේවි, අලුතෙන් කෙනෙක් ඇවිල්ලා අඳුර ගන්න එන්න. ඕනේ අපේ කිඹුලියක් නෙවෙයි අපේ කෑම. කිසිම දෙයකින් වැඩක් උනේ නෑ බලන්නකො. අයියෝ වලස්රාල, අපි පොඩි ළමයි වගේනේ තරහ උනේ නේද? කිසි දෙයකට කලබල වෙන්න හොඳ නැහැ. එහෙම නේද මියා? ආව්, ඒක ඇත්ත තමයි. පෙන්චෝ, ඒ ටීචර් මේ ඉන්නේ මගේ වැඩිමල් සහෝදරයා. සහෝදරයා? ඔව්, මෙයා තමයි මට කේක් එකට උණ තේවල් ගෙනත් දුන්නේ. වා, කේක්? ආව්,
එයාගෙ උපන්දිනේට හදාපු කේක් එක. උපන්දින කේක්? ඔය ඔක්කොටම දැන් කන්න පුළුවන්. චකලි නියමයි නියමයි කමු කමු කමු. ආ බෙන්චෝ අපිට සලකනවා කිව්ව මතකද? කතාව වගේම වැඩක් තියෙනවද හරිය? पलतुरु पिरिला බලමු පණ්ඩිතේ ඒ දණ්ඩ යන හැටි පෙන්චෝ ඔය මොකද්ද මේ සර්කස් එක පෝස්ටරයක් මේ ළඟම සර්කස් එකක් ඇති අපි අරේට ගිහින් බලමුද ආ බලමුකෝ පෙන්චගේ මහලුක සර්කස් එක කියන තරම් අගේද කියලා අද බලා ගන්න පුළුවන් පම්පෝරියේ තරම පැංචකේ මේක පම්පෝරියක් නෙමෙයි මඩියෝ ලෝකේ තියෙන ලස්සනම රංගතක්ම තමයි සර්කස් ආහා නවත්ත ගන්නවා නවත්ත ගන්නවා ගිහිල්ලාම බලමුකෝ අපි කොහොමද සර්කස් එකට යන්නේ අපිට යන්න දෙයිද ඒයි ක්‍රැක්කනේ කට්ටියම මෙයා මගහරින්න හදන්නේ මෙයාගේ වැඩ නෑ කට විතරයි පම්පෝරි කාර්යය වැඩ ගේන්න වෙන්නේ රටින් තමයි ආ ඇත්තද ඒක පම්පෝරියක් විතරද හරි 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 මම ඕගොල්ලන්ව එක්කන් ගිහින් පෙන්නන්නකො සර්කස් එක පම්පෝරියක්ද කියලා යේ යේ මට නම් හරි ආසයි සර්කස් එක බලන්න යන්න ඒත් අපි කොහොමද එහාට යන්නේ පැදලා පැදලා දෙට රිදෙනවෝ වඩදිය මා වෙහසන්නේ රැල්ල කබාලා එදියන් ඔළුවේ ගංගා මොය දිහාවේ අශෝක් සින්දුවක් අයියෝ අපි තව කොච්චර දුරක් යන්න ඕනද පෙන්චෝ ඔව් වැහිලි වෙනකම්ම හබල් ගන්න වේවි මඩේගේ කට තමයි කට වහ ගන්නවකු මගේ බඩේ පණුව පිකටින් කරලා කන්න දෙයක් ඇත්තෙම නැද්ද ඉන්නව කොනියම කෑමක් දෙන්න කනවා ඊදා ගොබල් මාස් බලන වෙලාවගේ පරණයි වගේ හරියට අලුත් බස් ගන්න ඕන නම් අලුත් පොතක් ගිහලා ගේනවා රුම් මලේ පෙති කඩලා ඔරුව හදාලා බලාගුරේ නුවර දබාලා බාලුලියා මල්ලතුෙන් හබල් ගසලා රිම් ගඟුලේ රැල්ල නගලා හේරුන්නේ නෙවෙලා යවුල ලැබිලා නේ 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 මට ඒක කියන්න බෑ ඒ මොකෝ
මාරුට බයින් නැවතුනේ. අපි සර්කස් එක තියෙන තැනට ඇවිල්ලාද පෙන්චෝ? අනේ මන් දන්නේ පුඩු. ආ එහෙනවද? මේක තමයි ලොකුම කූඩාරම. මෙතන තමයි හොඳ හොඳ සෙල්ලම් වෙන්නේ. එන්න. දැක්කද? කොහොමද වැඩ? ඒගොල්ලෝ හරිම දැස්සයි. පැංචු ඔයත් ඔය සෙල්ලම් කළාද? ඔව් බබි, ඔයිට වැඩිය දේවලුත් මං කළා. අනේ අනවා, මන්නම් විශ්වාස කරන්නේ කරලා පෙන්නනකම් පම්පෝරි කතාක්. හොඳයි බලමු පැංචගේ වැඩ කොහමද කියලා. හා අයියෝ, ඔය දෙන්නට දැන්වත් රණ්ඩු නොවෙන්න බැරිද මං අහන්නේ. කරලා පෙන්නන්න. මඩේට පිස්සුද? ඔය සෙල්ලම් මං කාලෙකින් කරලා නැහැ. බැක්කනේ, මේකගේ කට විතරයි වැඩ නැහැ. පස්සේ කියයි ඉස්සර මං පියඹුව දැන් බෑ කියලා. ආ එහෙමද? මං කරලා පෙන්නන්නම්කෝ. යන්නේ පාපෙන්චෝ. හරිෂෝ හරිෂෝ, නියමයි නියමයි හරිෂෝ. ඔය කට්ටිය දකින්න ලැබිච්ච එක ලොකු දෙයක්. තාත්තා සර්කස් එකට කැමති නැත්තේ ඇයි කියලා මට තේරෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ, අපි ආව බේරගන්න. හරි, මම මේක අරින්න. කවුරු හරි ඉන්න කලින් ඔක ඉක්මනට අරින්න. මේක තතයිනේ. තව හයියෙන් අදින්න පොඩ්ඩෝ. ඒ කවුද මේ කිතිකවන්නේ? ඒ විහිළු කරහයි ලවන්නේ මේක. ඒ කවුද කිතිකවන්නේ? ඒ මෙන්න මුන් පයින්වා, ඉක්මන් කරලා අල්ලනවා අල්ලනවා.
अन्ने के करका बनवा आप उधर भियो मारे हो वही गोल हम मुत्र इन्ने अयो पेंच मुनादो ये करने हलो अपिट सर्कस पेन्नुवा